ඔවල් විසි හතක්ම අපිට ඒ විදාපලාද පිළිබඳ ඉක්මට ප්‍රියා කළ යුතුයි කියලා ඒ හැමලා කටම කිව්වා. සෙයි හුදයෙන් වෙනම කිව්වා තියෙන ගාම ප්‍රගතිය ගැන මේ සෑහමකට පත්වෙන්න බෑ, නමුත් සතුටුනයි කියලා මේ ආණ්ඩුවේ මේ යුදාපරාධ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ගය ඉක්මනට ගැනීමට තියෙන උනන්දුව ගැන. ඊට පස්සේ රාජ්‍යනුවන සංවිධාන හැටියට ලෝකයේ විවිධ ප්‍රදේශවල තියෙන රාජ්‍යනුවන සංවිධාන හරහා LTTE දෙමළ බෙදුම්වාදී සංවිධාන තමයි ඔක්කොම ආවේ. ඇවිල්ල පාක්කසෝත සරුණිකාව නිමල්කා ගනෑන්ඩු මහිතන්නේ ලංකාව සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. මම මට හිතාගන්න පුළුවන් දෙමළ ජනතාව නැත්නම් දෙමළ ඩයස්පෝරාව තියෙන මේ උනන්දු මට හිතාගන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ඇවිල්ලා සිංහල ඉන්න අය, ඒ කියන්නේ නිමල්කා ෆර්නෑන්ඩෝ ඉන්නවා මෙතන, සුනන්ද දේශප්‍රිය ඉන්නවා, ඒ වගේම තමයි කමල් රත්නප්‍රිය කියන මිනිස්සු අපි දැක්කා එහෙම යනවා. ඉතින් මං හිතන්නේ මේ අය මේ දෙමළ ඩයස්පෝරා සමග එකතු වෙලා ඇයි මේ රට මේ විදිහට පාවය දෙන්නේ කියන එක ගැන ඇත්ත වශයෙන් මට හිතාගන්න අමාරුයි. ඩොලර් වලට සහ විදේශීය මුදල් වලට අපේ රට පාවා දෙන මේ අය ගැන ඇත්ත වශයෙන්ම අපි බලයට ආවට පස්සේ ඇත්ත වශයෙන් දේශද්‍රෝහී චෝදනාව යටතේ මොවුන්ට නඩු පැවර යුතුමයි. මොන හේතුවක් මතද කියලා මේ වගේ බොරු කියන, ඒ කියන්නේ මේ සංවිධාන කියනවා දෙමළ තරුණියන් අපේ යුද්ධ හමුදා කඩවුරු වල කාම ගණිකාව ලෙස පාවිච්චි කරනවා. ඒ දෙමළ ජනතාව සමූල ඝාතනය කරනවා කියලා, දෙමළ ජනතාවට යන යනකම හිමහර කරනවා කියලා කියනවා. ඉතින් මේ වගේ බොරු චෝදනා කරන මේ රාජ්‍යම සංවිධාන සමග එක්වෙන්න කොහොමද මේක බොරුයි කියලා දන්නා සිංහල හැටියට. ඉතින් එතන තමයි මට තියෙන ගැටලුව. මොකද අපිට කරන්න පුළුවන් වුණා මේ සියලුම සංවිධාන වලට වඩා විරුද්ධ ප්‍රකාශයක්, සත්‍ය ප්‍රකාශයක් කරන්නට හැකුණා. ඊට පස්සේ මේ විවිධ රටවල් වල සමහර වෙලාවට මට කතා කරලා කිව්වා අපි දැන් තමයි මේකේ අනිත් පැත්ත පිළිබඳ සල්පයක්කර දැනගත්තා. ඉතින් මම හිතන්නේ ඒකේ සම්පූර්ණ ගෞරවය යන්ට ඕනේ මේක අනුග්‍රහයෙන්ම ශ්‍රී ලංකාවේ සංසදයට. ඉතින් ඒ වගේම තමයි අනාගතයේ ඉදිරියට පුළුවන් නම් ලක්වාසී ජනතාවට අත්වශයෙන්ම සවටක සංවිධානය වෙලා ඉදිරි සැප්තැම්බර් මාසයේ තියෙන මේ සතිවාරයට අපි මීටබලා සංවිධානාත්මක ආවෝ මේ රටේ තියෙන අනිත් කරන්න පුළුවන් වෙනවා. මේකේ රටවල් වෙන අනෙකුත් සමාජික මේ ප්‍රශ්නේ තියෙන අනුකුත් පැත්ත දැනගන්න. ඒක අපි සිදුදාම සංවිධානය.